අපිට දැනුනු තැන අපිම හදමු රට මගින් පටන් ගමු දැන් ජාතික ජනබල වේගයට මොන වගේ රැල්ලක්ද තියෙන්නේ රැල්ල තියනවද නැත්නම් ඒක නැති වෙලාද මොකද වෙලා තියෙන්නේ රැල්ලක් කියන වචනයට වඩා සමාජයේ අද වෙනකොට වගකීම් සහිතව වෙනත් දේශපාලන පක්ෂ වලින් ඉවත් වෙලා ජාතික ජනබල වේගයත් එක්ක සම්බන්ධ වෙන තත්ත්වයක් තියෙනවා ඒක ඇත්තරම गोटाबे राजपक्ष रेल चंद्रिका रेल इवा रेल मे समाजे अदमेन वगकीम सहित तमंगे वगकीम अक्र मेरटे पूर्वेश जाति उमति मध्य मेमे जाति जनबल व्यक्ति संबंध वेनो अभी उमति वाल संबंध वेनो संबंध कड़ीतुकनो अभी रट पुराम अलुतेंग 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 संबंध कर गणिमी समूल बहुत दूर कर अवसान खाता वन संविधान किरी पिल्ल इसराटे अमीन तीयन हेमपत्ति किम सार्थक इसराटे सील समीक्षण वार्ता कियन वा दिन वील अभी महाजनया दक्वन प्रतिचार पिरीस मे उमदिया बेलवाम अने देशपालन पक्ष उखे अडपन तीन कड़ी लिंदी विसीर लगीनो जाति के जन बल के जनता वेगतो इलामेन ओणाम वर्ग मेदिवरण की जग्रहण करण पुलवांकन साहति क्या मेन अभी तीन समाज उपतुमला विपक्ष फेसबुक जनाधिपति तम उपतुमला चंद विपक्ष के नोन अनिवार्यम विशेष सज बेंग हेम कि नोन सज बे उदौ कर्ण हेम कि नोन आप विरुद्धवादी हेम कि नोन हेम कि अत्र बलापुर हेम कि तरम हो विमल वीरवंश महता की उपतुमला के जाति जन बल वेगे इन कौरत् पक्ष ने है बलवेगे अग्निवेक जातिक जन बल किसीम सूदान मे पौगे काले विना देशपालन पक्ष लेस हिंदला आंडूल संबंध वेला कटित कर संबंध कर विमल विरोध महत्म आवश्यकता समान तीयन पुलवांग आवश्यकता वेगना सतुट नमु ताम हेम किसीम तीरने कट जाति के जन बल वेगे अभी देशपालन पक्ष की දැනට කඩාගෙන වැටෙන වේගය තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අපිට වැඩ පිළිලන්නේ නැහැ කියන්න ඕන. අපිට බෑ කියන්න ඕන. අපිට කට්ටිය නැහැ කියන්න ඕන. ඉතින් ඒක අපි කවුරුත් තේරුම් ගන්න ඕන. ඒව දේශපාලන ප්‍රකාශ. ඉතින් ඒගොල්ලෝ එහෙම අනිවාර්යෙන් කියන්න ඕන. එහෙම කියන තරමට අපි සම්බන්ධයෙන් තියෙන ජනතා උනන්දුව පැහැදිලි වෙනවා. ජනතාවට පැහැදිලි වෙනවා. ඒගොල්ලන්ගේ මට්ටමත් පැහැදිලි වෙනවා. දැන් ඊයේ විමල් වේදම මහතා කියන්නේ දැන් ඔබතුමාලාගේ හරි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රතිපත්ති වලට නැතුව ආවොත් जाति जन बल मोन मतलब නායක තුමාගේ මතය කියලා වෙන මතයක් නැහැ ජාතික ජනබල වේගයේ මතය තමයි නායකයා මගින් සහ අනිත් සහෝදර සහෝදරයන් මගින් නායකින් මගින් ප්‍රකාශයට පත් වෙන්නේ අපිට තියෙන පොදු අදහස තමයි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියන්න ඕන ව්‍යවස්ථාවට අනුව ඒක මගහැරලා යන්න බෑ පළාත් පාලන ඡන්දේ නැතුව මගහැරලා යන්න පුළුවන් ව්‍යවස්ථාවෙන්ම තියෙනවා ඉඩක් පළාත් සභාව වුණත් ආණ්ඩුකාරවරයෙක් යටතේ යන්න පුළුවන් නමුත් ජනාධිපතිවරණය නොතිය බෑ ජනාධිපතිවරණය දිනනවයි කියන විශ්වාසය ජාතික ජනබල වේගයට තියෙනවා. ඉතින් නායක සහෝදරයත් ඒ විශ්වාසය මත පදනම් කරලා වැඩ කරගෙන යනවා. පොට්ටු අභියෝගයක් නෙවෙයිද? අතරම පොට්ටුවට ගියපු අය ඒ වෙලාව වෙනකොට ගියේ තිබුණු දේශපාලන පක්ෂ පිළිබඳ ප්‍රධාන පක්ෂ පිළිබඳ කලකිරීමක් තිබ අවස්ථාවක. ගෝඨාභය ගැන යම් විශ්වාසයක් සහිත ඔයා දේශපාලඥයෙක් නොවන නිසා ඒ පදනම තමයි ගියේ. ඉතින් ඒත් එක්ක ඒ වැඩේ හරි ගියේ නැහැ. ඒ නිසා අතරම කොටුවට සම්බන්ධ විශාල බලවේගයකුත් සජබට සම්බන්ධ විශාල බලවේගයකුත් තමයි වැඩිපුරම අපිත් එක්ක මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නේ. දේශපාලන
එතරම් ඡන්දයක් කිට්ටු වෙනකොට ওই දේශපාලන පක්ෂවල කොහමද සැලුන්දුල ඇරලා තියෙනවා. එතකොට එහෙට පණිනවා මෙහෙට පණිනවා. ඒක අර 75 අවුරුදු දේශපාලනයේම ප්‍රකාශනයක් මිස අලුත් තත්ත්වයක් නෙමෙයි. ඒක ජනතාවට තේරෙන ජනතාව ඒක ගණන් ගන්නෙත් නෑ. එතරම් මාධ්‍ය වලට න්ියුස් ටිකක් යනවා හැර මම දන්නේ මේ න්ියුස් වලට උනම් මාකට් එකක් තියෙනවද කියලා ප්‍රශ්නයක් එතරම් තියෙනවා. ඒව නිකන් යල්පැන ගිය පිරුණු වෙච්ච පරණ දේශපාලන සංස්කෘතියේම ප්‍රකාශනයක්. ඒකයි බලපෑමක් සමාජයට වෙයි කියලා අපිට දැනෙන්නේ නෑ, පේන්නේ නෑ. දැන් දේශපාලන පක්ෂකින් පයින් කවුරුවත් ඔබතුමාලා ගන්න බාර ගන්න බලාපොරොත්තු නැද්ද? පහුගිය කාලේ ඇත්තටම විවිධ අය බිම් මට්ටමින් සම්බන්ධ වුණා ප්‍රාදේශ සභාවල සමහර අය. ඒගොල්ලෝ මේ රැල්ල එන්න කලින් ඇත්තටම ඔබතුමා කලින් රැල්ල නමින් සඳහන් කරපු කාරණේ මම රැල්ල කිව්වේ. මේ වකිමෙන් ජනතාව සම්බන්ධ වෙන්න පෙර සිටම සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අය අපි සම්බන්ධ කරගෙන දිනනවා. දැනට එහාට මෙහාට යන අයට අපි ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කියන්නේ දාස් අලහපෙරුම් මහත්තයාට ඒ අයට පවා අපි කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ දේශපාලන සලකුණ ඉස්සෙල්ලා සමාජය තුළ තහවුරු කරන්න. යම් තැනක ඉඳලා ගැළවිලා ආපු ගමම්ම ප්‍රගතිශීලී කියලා මේ සමාජය පිළිගන්නේ නැහැ. තමන්ගේ ප්‍රගතිශීලී භාවිතයක් සමාජය තුළ ජනතාවත් එක්ක තමන්ගේ සලකුණක් සටහන් කරන්න. අපි සම්බන්ධ සලකුණක් අවුරුදු බොහෝ ගාණක් තිස්සේ තියෙනවා. අමුතුවෙන් අපිට තහවුරු කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම සලකුණක් තහවුරු කරගත්තට පස්සේ තමයි නිකන් hina වෙන්න කතා කරන්නවත් පුළුවන්ද කියලා බලන්න වෙන්නේ. දැනට එහෙම තත්ත්වයක් ඇත්තෙම නැහැ. කවුරුත්ම ගන්න නැහැ නේ? මං හිතන්නේ උත්තරේ දුන්නා කියලා.